මේකන් තාවයන් සමග විදේශ රටවල සියලු දෙපාර්ශික ණයවාරික ගෙවීම 2028 වසර දක්වා කල් දමා ගැනීමට අපට හැකි වේවි. ඉන්පසු සහනදායි කොන්දේසි මත සීළු ණය ගෙවා අවසන් කරන්නට 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නටත් අපට අවස්ථාව ලැබේවි. මේ අප ණය ප්‍රතිවගත කාර්යාවේ වැදගත්ම පියවර සාර්ථක කරගත් නිසා විදේශ අරමුදල් යොදවාගෙන කලේ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඒ රටවල් වලට නීත්‍යානුකූල අවකාශ උදා වෙනවා. අපේ ඇතිකරගත් මෙම එකඟතාවන් අපේ අගමැතිතුමා ලබන ජූලි 2 වෙනිදා පාර්ලිමේන්තු විශේෂ සභා වාරයකදී එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. ඒ ගිවිසුම් අනුමත කරන්නට කියා පාර්ලිමේන්තුව නියෝජනය කරන රටට ආදරය කරන සියලු කණ්ඩායම් වලින් මම ඉල්ලා සිටිනවා. සුළු පිරිසක් මේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කරා. තවමත් කරනවා. හැබැයි මේ ගමන නැවැත්වීමට ඔවුන්ට බැහැ. අනාගතයේ දවසක ඔවුන්ට රටට ද්‍රෝහි වීමේ හේතුව මත තම තමන්ගේ දූදරුවන් ඉදිරියේ ලැජ්ජාවට පත්වෙන්න සිදුවේවි. එදා අපේ රටේ ආර්ථික අපායකට වැටිලා තිබුණේ. රට එතනින් ගලවා ගැනීමට ඉදිරිපත් වෙන බොහෝ දෙනෙක් මැලි වුණා. නොකරන වෙදකමට කෝදුරු තෙල් අත්පට්ටයකුයි තවත් ටිකකුයි ඕන කිව්වා වගේ එක එක හේතු කිව්වා. මම කිසිම කොන්දේසියක් නොමැතිව මේ අභියෝගය බාරගත්තා. මේ රටේ ජනතාව ආර්ථික අගාධයෙන් ගලවා ගන්න ශක්තිය මට තිබුණා. ඒ වෙලාවේ මට මතක් වුණේ ලෝක ප්‍රකට නිර්මාණවේදී වෝල්ට් ඩිස්නේගේ කියමන. යමක් ආරම්භ කිරීමේ නිවැරදි ක්‍රමය කයිවාරු නවතා වැඩේට අත ගැසීමයි. මම බය නැතුව වැඩේට අත ගැහුවා. 2022 අගෝස්තු 3 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ කතාවේදී මම කඩා වැටුණු තිබුණ ආර්ථිකය යනි ගොඩනැගීම සඳහා අනුගමනය කරන සිව්වැදෑරුම් වැඩපිළිවෙලේ මුල් කරුණු 3ම දැන් සාර්ථකව ඉදිරියට ගමන් කරනවා. ණය ගෙවන්න බැරුව බංකොලොත් ලේබලේ වැදී සිටි රටක් හැටියට වසර 2ක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්. ඉතින් මේ මාර්ගයේ ගියොත් 4 වැනි කරුණ එනම් 2049 විට සංවර්ධ දේශයක් බවට පත්වීමත් සාර්ථක ගන්න පුළුවන් බව දැන් පැහැදිලි වෙලා තියෙනවා. මේ සමහර අය කරන්නේ ජනප්‍රිය දේශපාලන නැත්තම් ඉස්කෝලේ දේශපාලන. ඔවුන්ගේ දේශපාලන ආර්ථික සහ රාජ්‍ය ධර්ම දැනුම ප්‍රාථමික පන්තියෙන් ඉහළට ගිහින් නැහැ. වර්තමානයේ මම ගන්නා පියවර නිවැරදි කියලා තේරුම් ගන්නට ඔවුන්ට තව අවුරුදු කීපයක් ගත වෙයි. මම වෙහෙසෙන්නේ නැවත කිසි දිනක IMF යන්න අවශ්‍ය වෙන්නේ නැති ශක්තිමත් හා විනයානුකූල දියුණු ආර්ථිකයක් මේ රටේ බිහි කිරීමට. අපට විවේචනය කරන සමහර කණ්ඩායම් වලට අවශ්‍ය දේශපාලන බලය ලබා ගැනීම පමණයි. එය ජනාධිපති තනතුර වෙනුවෙන් වෙහෙසෙනවා. මම දිවාරය නොබලා රට වෙනුවෙන් වෙහෙසෙනවා. එහෙම පසුබිමක මම ඔබෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න කැමතියි. මුලදීම ප්‍රශ්නය තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ මා සමග එක් වී රට ඉදිරියට ගෙනියනවාද? එහෙම නැත්නම් අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායමක් සමග එක් වෙනවාද? ඔබ ගන්නා තීරණෙන් තීන්දුව වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නෙවෙයි, රටේ අනාගතය. ටිකක් හිතන්න. මීට අවුරුදු 2කට කලින් පාරට බැස්සාම අපි දැක්කේ මොනවද? පෙට්‍රෝල් නැහැ, ගම් තෙල් නැහැ, ගෑස් නැහැ. ඒ කාලේ ආර්ථික තත්ත්වෙත් එක්ක ළමයි එක පාරට කොහෙන්ද ගියේ? අපිට වෙලාවෙන් කන්න බෑ. නෑ, එන ගහන අනේ මෙහාම හත්තේ. අද අපි පාරට බැස්සාම දකින්නේ මොනවද? මම එදා ඔබට පොරොන්දු වුණා වාගේම ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමෙන් මෙතෙක් ආරක්ෂිත ඉදිරියටගෙන එන්ට මට පුළුවන් වෙලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අසීරු අවස්ථාවේ දරුවා රැක ගන්න බය වුණු කණ්ඩායම දැන් මේ දරුවාගේ අයිතිය ගන්න සටන් කරන. දරුවාගේ හිමිකම සැබෑ මව්ගුණයේ ඇති අම්මාට ලැබෙනවා. නාට්‍ය පොතේ ගුරු මෙන්න මෙහෙම කියනවා. දෙයක් වේනම් යම් සුදුසාටම ලැබිය යුතුය. ඉතින් හුණු වටේ නාට්‍යයේ විනිසුරු අසඩක් වගේම ඔබත් නිවැරදි තීරණය ගන්න. එතකොට සුදුසාට සුදු දෙයම ලැබේ. අපේ රටට දීප්තිමත් අනාගතයක් උදා වේ.